යාළුවනේ අපි දැන් ඉන්නේ යාපනයේ පුස්තකාලය ගාව. ඉතින් මේක දකුණු ආසියාවේ තිබ්බ හොඳම පුස්තකාලයක් දැන් නම් නැහැ. මොකද පහුගිය කලබල කාලෙදි මේක සම්පූර්ණ ගිනිබත් වුණා. දැන් ප්‍රතිසංස්කරණය කළා. තීන අපි පොඩ්ඩක් බලමු මොන වගේද කියලා. මොකද මීට කලින් මෙහෙට ඇවිල්ලා නැහැ. හරි. ඊයතුරට දුකට කාරණේ ෆොටෝ ගන්න වීඩියෝ ගන්න දෙන්නේ නැහැ. අපි දැක්ක ඇතුලේ ඒ පිච්චිච්චේ දේවල් අපයි ඉස්සර තිබ පරණ ටයිප්‍රයිටර්, ටීවී, ෆෝන් ඒ වගේ ගොඩක් දේවල් ඔයගොල්ලන්ට අවුත් දැකින්න පුළුවන්. ඒ වගේම සෙක්ෂන් වගේ බෙදලා තියෙනවා. පොඩි ළමයින්ට වෙනම තියෙනවා. හරිම ලස්සනයි. හරි ඉන්ට්‍රෙස්ටින් එකක් ඇති බලන්න ආවම ඔත්ෙන් බලන්න පුළුවන්. නමුත් ගොඩාක් දේවල් ඒගොල්ල සංරක්ෂණය කළා. ඒ කියන්නේ එහෙම බලන්න දෙන්නේ නැහැ. නමුත් සමහර කොටසක් තියෙනවා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. වටිනාකමින් යුතු තැනක් ඇවිල්ලා බලන්න. අපේ දේවල් අපි රැකගමු ඒක. අපි නල්ලූර් කෝවිලට යනවා. මොකද අපිට වෙලාව මදි. වෙලාව දැන් 6ට නල්ලූර් කෝවිල වහනවා. ඊට කලින් අපි යන්න ඕනේ. නල්ලූර් ඉතින් වම් පැත්තේ මේ ඔබ දකින්නේ නල්ලූර් කන්දසාමි කෝවිල. සමනේ මේ කෝවිලට යනකොට පිරිමි අය උඩ ඇඳිම ගලවලා යන්න ඕනේ. ගෑනු අයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ජනක ගියා. මායි තාත්තා එළියටලා ඉන්නවා. තාත්තා ගෙනාව පොල් ගෙඩි දෙකක් අපල දුරු වෙන්න කියලා ගහන්න. අපි ගහමු.